විශේෂයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය හැටියට එවැගේම වරාය හා නාවික අමාත්‍යාංශයේ හැටියට විශේෂ ජාතික වගකීමක් ඉටු කිරීමට අපිට පැවරිලා තියෙනවා. ඒ ජාතික වගකීම තුල අපි දන්නවා විශේෂයෙන්ම අපි ජීවත් වෙන්නේ දිවයිනක අපේ මූදෙන් වටවෙච්ච දූපතක ජීවත් වෙන ජනතාවක් හැටියට අපේ ආනයනය සහ අපනයනය මේ සිදුව මේ ක්‍රියාවලිය විශේෂයෙන්ම අපි සිදු වෙන්නේ මූදු මාර්ගයන් තුල. ඉතින් වරාය කියලා කියන්නේ අපේ රටේ ආර්ථිකයට ඉතාමත්ම දැඩි ලෙස බලපාන ප්‍රධාන මරුමස්ථානයක් බවට පරිවර්තනය වෙන ස්ථානයක්. ඒ නිසා බොහොම පැහැදිලිව අපි දකින කාරණයක් තමයි මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක වරායක් හැටියට අපිට විශේෂයෙන් අභියෝග දෙකකට මුහුණ දෙන්න වෙනවා. එකක් තමයි අපේ රටට අපේ වරායට සේන්දු වෙන නැව්වල සම්පූර්ණම විදේශීය නැව්වල විදේශීය කාර්ය මණ්ඩලයක් ඉන්නේ. අපි එතනොත් පරිස්සම් වෙන්න වෙනවා. මොකද හේතුව අපේ කපිතාන්වරයෙක් තමයි නැවට නගින්න. එතකොට ඒ කපිතාන්වරයා සමග තවත් කාර්ය මණ්ඩලයක් යනවා. අපි දැන් සීමා කළා තියෙනවා. කපිතාන්වරයා විතරක් නැවට නගින්. එතකොට යම් විදියකින් ඒ විදේශ රටවලින් එන අයට කොවිඩ් තත්ත්වයක් තියෙනවා නම් අපිට ඒකෙන් අපේ කෙනාට ආසාදනය වෙන්න පුළුවන් ඒක අභියෝගය. ඉන් අනතුරුව පහුගිය දිනවලදී විශේෂයෙන් වරාය ආශ්‍රිතව ජේසීටී පර්යන්තයේ වගේ ස්ථානවල මේ කොවිඩ් රෝගීන්ව හමු වුණා. ඉතින් අපේ සේවකයා. අර මෙන්න මේ තත්ත්වයේ තුල අපිට මේ තත්ත්වයේ ඇති වුණත් අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ වරායේ සේවාව අත්විටුවන්. අපි දකිනවා යම් යම් තැන්වල රාජ්‍යයේ ආයතන වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතන වෙන්න පුළුවන්, කර්මාන්ත ශාලා වෙන්න පුළුවන්. කොවිඩ් සම්බන්ධයෙන් කොවිඩ් රෝගීන් හමු වුණාම ගක්කලාවට ඒ ආයතන වසාදමන. නමුත් අපිට ඒක කරන්න බෑ. අපි නිරතුරුවම මේ වගකීම අපි හරියාකාරව ඉටු කරනවා. මේ දිනවල පොර නැව් වෙනවා, ඒ වගේම අනිකුත් බහලුම් නැව් වෙනවා. මේ සියල්ලම අපි අකණ්ඩව මේ වන විට තත්ත්වය ඉතාම හොඳින් අපි පාලනය කරගෙන අපි මේක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපේ රෝගයට ලක්ුණු අපේ සේවකයන් කෙරෙහිත් අපේ විශේෂ අවධානය අපි යොමු කරනවා. ඔවුන් ගැන හොයලා බලනවා. ඒ වගේම අපේ සේවකයන්ව අපි වරායේම ඔවුන්ව නේවාසිකව තියාගෙන අපි අකණ්ඩව දින 14ක් ඔවුන්ව නේවාසිකව තියාගෙන ඔවුන්ගෙන් අපි ඒ වගකීම් ඉටු කර ගන්නවා. ඒ වගේම අනිත් සේවකයන්ගෙනුත් අපි ඉල්ලීමක් කරනවා. ඔබ පුළුවන් තරම් පරිස්සම් වෙන්න. අපිට වගකීමක් තියෙනවා ජාතික වශයෙන් ආර්ථිකයේ ශක්තිමත් කරන තැන ශ්‍රී ලංකා වරාය අධිකාරිය හැටියට. එය ශක්තිමත්ව අකණ්ඩව කොවිඩ් තත්ත්වය මොන යම් තත්ත්වයකින් ඉහළට ගියත් පහළට ගියත් වරාය අධිකාරිය වගකීමක් අනුව වැඩ කරන්න අපි ලෑස්තියි. Breaking.lk